බුදුහාමුදුරු වදාළ පින්වත්නි මුළු දඹදිවම තියෙන මුළු ජම්බුද්වීපයේම තියෙන සියලු ගහ කොළවල තෘණපත්තල සියලුම දඬුවල කොටස් කෑලි කෑලි වලට කඩලා අරගෙන ඒ ලොකු ලීවල සහ පොඩි ලීවල පුංචි පුංචි කෑලි වල අගිස්සේ උල් කරලා ලොකු උල් වලින් ලොකු මාළුත් පොඩි උල් වලින් පොඩි මාළුත් කියන විදිහට මුහුදේ ඉන්න ලොකු කුඩා සියලු මත්ස්‍යයන්ව අල්ලා ගත්තොත් ඔය පේන්නේ නැති මට්ටමේ ඊටාම පුංචි මාළු ටික අතහැරලා දාලා මේ පේන අයව අල්ලා ගත්තොත් ඒත් දඬු පත්‍රුණ ඉවර වෙයි හැබැයි මාළු ඉවර නොවේ හිතන්න පින්වත්නි මත්ස්‍ය ආත්මයක් කියන්නේ තිරිසන් ආත්මයක් තිරිසන් ලෝකේ එච්චර උපදිනවනම් ඒක එච්චර විශාලයි නම් ඒ ඉඩකඩ ඔබට මට තිරිසන් ලෝකවලට යන්න කොච්චර සම්භාවිතාවක් තියෙනවද ඔයි කිවි මාළු ගැන විතරයි හතර අපායේ එච්චර භයානකයි ඒ හින්දා කොච්චර අමාරුවෙන්ද අපි මෙහෙට එන්නේ නැත්තේ මේක තේරුම් ගත්තොත් මේ දුර්ලභ මනුස්ස භවයේ තුල දුර්ලභ බුද්ධෝත්පාද කාලයත් ලැබලා දුර්ලභ වූ ධර්ම ශ්‍රවණයත් ලැබලා මිනිස්සු අනිත් ඔක්කොම වැඩ දාලා ඒක හොයන්න උත්සාහ කරනවා පින්වත්නි තැනක දේශනා කරන බුදුහාමුදුරෝ මහණෙනි හිසට ගිනි ඇවිල්ලා තියෙන්නේ ඇඳුමට ගිනි ඇවිල්ලා තියෙන්නේ ඉතින් එයා මොකද කරන්න කියලා අහනවා ඔක්කොම වැඩ දාලා ඒක නිවා ගන්න ඉපැයි නෑ ඔළුවට ගිනි ඇවිල්ලා තියෙද්දි කමන්නෑ ඇවිලිච්චාවේ මට මේ සල්ලි ටිකක් හොයාගෙන ඉන්න තියෙනවා මට රස කෑමක් හොයාගෙන යන්න තියෙනවා මං කැමති මේ කෙනත් එක්ක දීග යන්න තියෙනවා ඒ වැඩ ඔක්කොම කරලා වෙලාව තිබ්බොත් මේ ඔළුව නිමා ගන්නවා කියලා කියන්න බෑනේ දැන් ආන් ඒ වගේ බුදුහාඳුරු වදාරනවා ආන් ඒ වගේ මහණෙනි මේ සංසාර ගින්දරෙන් ගැලවෙන්න සංසාර දුකින් ගැලවෙන්න වීරිය වඩන්න කියලා බලන්නකෝ එහෙනම් මොන්න තරම් තැනක් මේ වීරයට මේ සමාධිය ඇති කර ගැනීම සඳහා අප අපේ ජීවිතවල වෙන් කරගත යුතුද මොන තරම් ඉඩක් පින්වත්නි එපා මේ ගැන නොහිතා ඉන්න කවදාවත්